සමේ මරුණු සෛල සියුම්ම ස්ක්‍රබ් කරනවා. සම ලස්සනට පැහැපත් කරනවා. නිරෝගී සුවපත් සමක් ඔයාට දෙනවා. චන්දනාලේප ආයුර්වේද බියුටි සබන්. Good morning. Onna adu mammage happy hour program ekata yana gaman ogulong balnadi kawuda ada inna guest artist denna kiyala me denna api hemoma sina sayure gilwana denne eka nisa mata wediye program ekata karagena yanna onet nathi wei mokada e denna karai man winim program eka thi muhudu hulang wedi wedi adu me dennat ekak hina wenna thamai yanne payak mama mathik ekata wenna balanne kawuda denna kiyala ogulang aadare karana kalakaru denne මේකප් කරගෙන හැඩ වැඩ වෙලා එන්න බලමු මේ හරි 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 මේ අපිට එන්න කිව්වට එයා කීයේ ඇවිල්ලාද කවුද දන්නවද ගොඩක් හරිනේ බඩුම තමයි බඩුම තමයි බඩුම තමයි ඔව් අර ඇවිල්ලා තියෙන්නේ දැන් ඉතින් බලපං ඉතින් අපි පරක්කු වෙන්න බා ඉතින් උඹට බං කිව්වේ රාහු කාලේ පොවලන් කියලා මින් රාහු නෙමේ බං අන්න සෙනසුරි ඇවිල්ලා ඉන්නේ ආ සෙනසුරි තමයි මේ දැන් මොකද කරන්නේ මොනවත් නැහැ අපිට නෙමේ වගේ යමන් එච්චරයි මේ සිනා මුසු මුණින්න නෑ ටිකක් ඇඳලා යන්න බලන්න සුන්දරයි සුන්දරයි මේ විකාර ලෝකයයි සුන්දරයි සුන්දරයි මේ විකාර ලෝකයයි good morning good morning good morning මං හිතුවා මාව දකින්න excite වෙලා දෙන්න පිබිදීමකින් මේ වේලාස් වෙලාවටත් කලින් එයි කියලා මොකද පරක්කුනේ ඉඳ ගන්න හත් එකක් දී ඉඳ ගන්න මුවා එතන ඩාලි පිබිදීම වැඩි වුණා ආ ඇත්තටම මං හිතුවා ඊයර නිඳවත් යන්න කියලාද කියලා මාව දකින්න excite වෙලා ඇත්තම එක්සයිට් වෙලා තමයි හිටියේ මේ වැඩේ කියන්නේ උනන්දු වැඩි ගමට මේ නිදාගත්තේ නැහැ මාව දකින්න එච්චරට උනන්දුවට සෑහෙන කාලෙකින් දකින්නේ ඔව් ඉතින් මම ඌට කිව්වා අපි කොහොම හරි නිදිවරාගෙන ඉමු කියලා හරියටම ඉර එනවත් එක්කම නිින්ද ගියා ඒ කියන්නේ ඉර නගිනකොට මෙහර නිින්ද යනවා මෙහර නගින නිින්ද යනවා හොඳ දෙයක් නෙමේ පුතා ඔව් ඒක හොඳ දෙයක් නෙමේ දැන් තමයි අද තමයි තේරුම් ගත්තේ ඒක කමන්නේ මගේ ප්‍රෝග්‍රෑම් එකට මං හිතා පොල්ලක් තියෙද්ද නැද දෙන්න කියලා මං සෙක්සි මදි වෙලාද දන්න ඔය දෙන්නට ප්‍රෝග්‍රෑම් එකට එන්න එච්චර ආසාවක් නැති කියලා මොකද සෙක්සි මදි වෙලාද කියලා නේ හොඳටම ඇති නෑ ඇත්තටම ඔයා වෙන කොහේ හරි යන ගමන් ආවද නෑ නෑ අද බීච් එකනේ මං බලන්න ඔබට මුහුදු හුලං ආ ඉරිදා උදෑසනක මං කොච්චර ඔයගලගෙන හිතලා තියනවාද ඔය දෙන්න වෙනුවෙන්මයි මං ලස්සනට මෙහෙම චූටි කොට කෑල්ලක් ඇඳන් ආවේ ඇත්තටම ඔව් ලස්සනයි කොහම තිස්සම දැක්කත් කොහේ දැක්කත් මගේ මේ කකුල් දෙක අත ගාලා අනේ කියලා යන දෙන්නෙත් තමයි මේ ඉතින් ඒක නිසා මං හිතුවා ඔයගොල්ලෝ ආසනේ මං දෙන්නෙත් සාමාන්‍ය ඔය කොටට අඳින්නේ මහභාගයේ පැත්තින්ද නැන් එන කට්ටිය ඒ තමයි මහභාගය කියන්නේ ධන කියන්නේ මිනිසු නොයෙකුත් මිනිසු වින්දනයට පත් කරන පොරත්තයි මම ඉතින් ඔයා මට අකමැති වුණොත් වින්දනයක් නැතුව මං ඔයාට බන්ධනයක් කරන් ආවා. ආනේ මට තෑග්ගක් ගේන්න කියලා කියුට් ඕනේ. Thank you. ඔයාම බඳින්නක බෞද්ධ සබ මංගලාරක් අතු සබ දේවතා. ඕවා කියන්නේ නැහැ. ඕවා බඳිනකොට. එහෙනම් කලු නූලන්නේ බඳින්න. ඕක ගෙනලා තියෙන්නේ වශියක් 80ක්.
කමන්නෑ ඩාලි මේ මේ දවස්වල වේලෙන වේලිලට මෙයා හරි මාව වශී කරගත්තම එක ලොකු දෙයක් මට. ඔයා කිසි දෙයකට බයන්න පළයිජ්ජත් පත් වෙනා මේ රත්නක දැක්ක ගම. Thank you darling. මේව හරි මාව වශී කරගන්න එක මොකෙක්වත් නෑ මේ දවස්වල. ඇත්තද? ඔව් darling. අපනා පොඩි ටෙලිග්‍රෑම් එකක් ගෙවුවා නංගි අපි නේ. නෑ WhatsApp වලින් මොකුත් කතා කරන්න එපා මෙයාට අප්සෙට් යනවා. අප්සෙට් යනවා. අයි මොකද WhatsApp මාට්ටු වෙලාද? මොකක් උනේ? නෑ මාට්ටු වෙන්න දෙයක්වත් නෑ ඉතින් ඔක්කොම වෙලානේ තියෙන්නේ ඉතින් ගැටලුවක් නෑ. ගැටලුවක් නෑ. ඔව්. මේ ඉතින් කියන්න කොහොමද මේ මේ වාගේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද හැපිද? මේ මම ඉතින් මමයි ඉන්ටර්විව් කරන්න කියලා මේ දෙනා අද මං කිව්වා අර මං කායේ කෙනෙකුට කිව්වේ මට කතා කරන්න දෙයක් නැති වෙයි කියලා. මේ දෙනා තමයි මාව ඉන්ටර්විව් කරන්න යන්නේ. ඉතින් අහන්නකෝ ඩාලි. මේක තමයි ඔයාද මොනවද මේ දවස්වල කරන්නේ? ඇත්තටම මේ දවස්වල මේ හැපි අවර් කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඉතින් මං හිතුවා ඔය දෙන්නවත් මේකට ගෙන්න ගන්න ඕනේ කියලා. ඉතින් thank you ඒකට ආවට. ඉතින් මට ගොඩක් සතුටුයි. ඇත්තටම අපිට හරි සතුටුයි. ඇත්තටම හිරෙන්න එක්ක. මේ දවස්වල මොනවද කරන්නේ වැඩ? කරන්නේ වැඩ ඇත්තටම මේ වෙලාවෙදි නම් හැපි අවර් කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන ඉන්නේ මේ අර මේ නන්දන ළමයයි අසංග ළමයයි එක. ඉතින් ඒ තමතර විදි සාමාන්‍ය සුපුරුදු සෙස්කි විදියට ඉන්නවා ඉතින්. නෑ ඇත්තටම ලංකාවේ ඉතින් ඔයා තමයි ඉතින් ඒ පැත්තේ ඉන්නේ ඇත්තටම. Oh thank you. Oh my god. Oh my god. Shy coming ani. Ani. ඈ? අසමාරු ඇස්සල් ඩමාරු. උර පොඩි අසමාරුවක් තියනයි කියලා ඊයේ රෑ ඉඳන්ම කියනවා. කියනවාද? ඔව්. මොකද? මම නෑ දැන් දැන් හරි මොකද ඇස්සෝට් එක ගියා මට ස්පේන් නැති. ලෙඩකට. ආ. දැන් මෙතෙන්ට ආවට පස්සේ ඇස් දෙක හොඳට පේන්න ගත්තා. පේන්නේ නැපයි. ඇස් පේන්නේ නැපයි මේ බලන්නකෝ. නෑ නෑ මට ලයිසන්ස් එක ගන්න විදියක් නැතු හිටියේ බෝඩ් එක කියවන්න බෑ දුර පේන්නේ. ආ. මං දන්නවා දැන්. දැන් හරියටම පදියා මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙච්ච වෙලාවෙ ඉඳලා හොඳට ඇස් පේනවා. අද ඉරිදා හින්දා මේ හෙට යනවා මේ අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්ම යනවා. ඉතින් දැන් දෙන්න කොහොමද මේ දවස්වල වැඩ කටයුතු මොනවද කරන්නේ? කරගෙන යනවා. මේ ඉතින් ගොඩක් වෙලාවට ඔය මේ පාටිස් වලට යනවා වෙඩින්ස් වලට යනවා ඉතින් විහිළු කරන වැඩ තමයි ඉතින් තියෙන්නේ දැන් මේ දැන් මෙහෙමයි විහිළු කරන දැන් ඔයගොල්ලෝ ගේ මේකනේ මිනිස්සුන්ව hina sina සයුරේ ගැල්වීම එතකොට දැන් මේ hina ගස්සන මිනිස්සුන්ව ඔයගොල්ලෝ සතුටු හැමතිස්සෙම සතුටු වෙලා පැය විසරමුද නැත්නම් අසතුටක් තිබ්බත් හිතේ මොන දේ තිබුණත් මිනිස්සුන්ව සතුටු කරනවාද කොහොමද ඒ දේ කරන්නේ මට හරියට දැනගන්න ඕනේ ඔක කොහොමද හරි අමාරු දෙයක් නේ මිනිස්සුන්ව සතුටු කරනවා කියන්නේ ඔය ඒක උඹ සීරියස්ම කියපන් ඉතින් මම දන්නේ නැහැ මෙයා තමයි ඉතින් කොමඩි කරන්නේ දුක දුකට ඉන්න දුකේ ඉන්න කොටත් සතුටු කරනවාද මිනිස්සු අපි අපිට දුකක් ඇති වුණොත් ආ අපිට දුකක් ඇති වුණොත් අපි යනවා කැලිම පා දුක්ක ඇයි ආ දුක්ක ආ දුකනේ ආ නැත්තම් අර අය ඒකට බෙල්ල දිනනවා නෑ මම බෙල්ල දෙන්නේ නැහැ කෝච්චි නවත්ත ගන්න හරවල යනවා හරවල යනවා ඇයි අපි වගේ කෙනෙක් බෙල්ල තිබ්බොත් කෝච්චිට පාඩු 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 අසංග නෑ අතරම මේ මේ යුරේනි විහිළු කරන එක ඇත්තම අමාරු වැඩක් ඒක නන්දන තමයි ඉතින් ගොඩක් දන්නේ විහිළු කරන්න මේ ඒක ඇත්තම විශයක් ඉතින් ඒ විශේ නන්දනට සපෝට් එක දීගෙන ඉතින් මම මේ වැඩේ මෙල්ලා ඉන්නවා ඒ වගේම ඒ කියන්නේ හරි අභියෝගයක් නේ අසංග ජීවිතේ හැම කාලවල වලදීම අපි ජීවිතේ පෞද්ගලිකව අපි මිනිස්සු විදිහට හැමතිස්සෙම සතුටෙන් ඉන්න බෑනේ අපිට අපේ ජීවිත. ඒතර ඒ කාලෙදිත් ඕගොල්ලන්ගේ වෘත්තියම ඇවිල්ලා මිනිස්සුන්ව සතුට කිරීම. මේ මේ ප්‍රසහ ප්‍රහසනය. එතකොට ඒක මාර අභියෝගයක්. අත අභියෝගයක් කියන්නේ මෙහෙමයි තේ. හරි අමාරු දෙයක්. ඒ කාර්යය හරි අමාරුයි. ඒ වුණාට මේ මෙහෙමයි. අර අපිට මොන දුකක් තිබුණත් මේ ප්‍රේක්ෂකව දැක්කම ඒක ඔටෝ වෙනවා. ප්‍රේක්ෂකයන් ලැබෙන ආදරය ඒක සෙනෙහස වෙනකොට ඒක දෙම අමතක වෙනවා ඒ ඒ ඒ සෙනෙහස ආදරය ඇත්තම මිලක් ගහන්න බෑ ඇත්තම ඒ කියන්නේ මිනිස්සු ඇත්තම ගොඩක් ආදරේ අපිත් පෙරලා ආදරේ ඒ බොරු ආදරය නෙමෙයි මොකද පෙරලා ඇයි ඒ මිනිස්සු පෙරලන්නේ නෑ නෑ ඒ මිනිස්සු පෙරලා නෙවෙයි අපි පෙරලා ආදරේ පෙරලා ආදරේ හරි ඒ පෙරලා ආදරය ගැන අපි තව කතා කරමු අපි පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා නෝ and this is happy hour පුලි අඩුම මිලකට ඇද ලයිෆ් බොයි තවත් රුපියල් 25 කතරයක් සමගින් දැන් රුපියල් 160යි හෝලික්ස් ග්‍රෑම් 200 පොඩි පැක් එක දැන් පහසු මිලකට සුපුරුදු පෝෂණය මග නොහැරෙන්නට හෝලික්ස් දැන් අපි බ්‍රේක් එකට යන්න කලින් කතා කරේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරයනේ දැන් මම කැමති අහන්න ඔය දෙන්නගෙම ආදරය ගැන මොනවද හිතන්නේ කියලා දෙන්නට ආදරය මොන වගේද හැඟෙන්නේ ආදරයෙන් විඳලා තිය විඳලා තියෙනවද විඳවලා තියෙනවද කොහොමද විඳලා තියෙනවා යන් දුක් විඳලා තියෙනවා හැම දෙයක්ම වෙලා තියෙනවා ආදරේ නිසා ආදරේ නිසා මං ආදරයට කැමති නැහැ ඇයි ආදරේ ආදරේ ඒ නිසා නෙමෙයි ආදරේ කියන්නේ මේ නාමපදයක් ආහා නාමපදයක් මම ඇහුවා මම ආදරේ කියන්නේ නාමපදයක් හා නාමපදයක්
mangide aadareyata kemathi neth eka eka naampadayan oka kriyaapadayak una nan man hari ahasai hari thing etuda kriyaapadayak karaganna puluwan ne asai oyage eka umbatne karaganna puluwa umbe me kriyaapade man kallala hariyanne oya i think aadare kriyaapade asangade emuduna ta asang hondata me kriyaapade kriyaawak karala pennai aniwarya mama kriyaapadayak karanda innukota pawa katta ඒක තමයි ඒ නෑ ඒ කරගන්න විදිහනේ ඒ ඒක ඇත්ත වශයෙන්ම අපේ වැරද්දක් නෙමෙයි යුරෙන් මේ ඔන්න මම දන්නවා සමා වෙන මම දන්නවා ඕගොල්ලන්ට මේ ෆ්‍රෙෂ් ඩ්‍රින්ක්ස් හරියන්නේ නෑ කියලා උදේ පාන්දර මොකද ඕගොල්ලන් දෙන සාමාන්‍ය පටන් ගන්න හොඳ උණු දෙයක් ඇඟට දාගන්න විශේෂ මිරිත දවසක ඒ වුණාට මේක වැඩසටහනක් නෙමෙයි කවුද කියන්නේ නෑ මම ඉතින් දන්නවනේ දෙන්නගේ ටයිප් එක ආ හරිද ඒ වුණාට අත වෙනසකටත් එක්ක මේ මුහුදු සුලම් වැඩි මේ ෆ්‍රෙෂ් ඩ්‍රේ මේ දෙයලා දෙන ජූස් එක බොන්න තාලේ චියර්ස් කියලා මොකක් ගන්න කට්ටිය චියර්ස් කියලා පටන් ගමු චියර්ස් රයිට් ඔයාගෙනම හරි ආඩම්බරයි ඇයි ඔයා වෙස්ටර්න් වගේ හිටියට අපි වවුන් අපි කමු ඔයා බණ්ඩ අපිට දුන්න ජූස් එකෙත් මොකක් හරි පැලයක් හිටවලන ගැල්ලි පැලයක් හිටවලා ඔය ඇත්තම හොඳයි ඒක පළදාවත් ඇවිල්ලා ඇවිල්ලා තියන්නේ බණ්ඩ අතු ඇවිල්ලා මේ මැත්ත මොන පොරද ගන්නන්නේ දන්නේ අපි රෙස්ටුරන්ට් එකෙන් තමයි යන්නේ මොන පොරද ගන්න ඕනේ කියලා මේ අසංග ඔව් දැන් අසංග එන්නේ කලා පවුලකින්මයි ඔව් නමුත් නන්දන වෙනස් නන්දනේ රියැලිටි රියැලිටි කලාවෙන් තමයි නෑ මගේ තාත්තා විරුද්ධ කරේ ඇත්තද රේඩිෂන් එක විරුද්ධ කරේ ෂා අපේ තාත්තා ගේපු මේක නිව්ස් මට මම දැනන් හිටියේ නෑ ඔව් නෑ විරුද්ධකුත් තියෙනවා අපේ අම්මට කියන්නේ ඔයදී අම්මට තාත්තා තමයි ඉතින් විරුදු ගියා වෙන කවුද කියන්නේ නෑ නෑ මේ අතීතේ අතීතේ මම ඔත අපේ තාත්තා කීප එකක් තමයි විරුදුවක් තමයි ලින්ද වටකර කබර ඔයා කකුල කා අපි දිය බරියා ආයි තාත්තගේ විරුදු තාත්තගේ ගුරුනාංශ තමයි GMP දස කියලා හිටියා විරුදු ගායක අපේ තාත්තයි GMP දසයි තමයි රේඛා ෆිල්ම් එකේ සේසපලයක් කර්මාත්‍යා බොරු කකුල් කාරට විරුදු කි කියනකොට ශාමී නිවුස් අපි දන්නේ නැති තාත්තා තමයි තාත්තයි ජීම්පේ දාස තමයි මම ලබන ගා බෑග්ග්‍රවුන්ඩ් එක තාත්තගේ තාමත් ගුවන් විදුලි සංස්ථාවේ තියෙනවා කැටි සිරිපාල එට්ටියාර සිගුවම අපි දුවම දෙනවා ෂා අපි දන්නේ නැති වුණාට අපි හිතුව රියැලිටි කලාවෙන් තමයි කලාවට එන්නේ කියලා නමුත් බලනකොට නන්දනත් කලා පවුලකින් පැවතෙන්නේ අර ඔය මං ගන්න යන වාහනේ හිටනින්දා ගෙදරට පාරමදි නැත්නම් ඉතින් කෝච්චි එක තමයි කට්ටිය ට්‍රිප් යන්න පුළුවන් නියමනවා අසංග අසංගික තාත්තා අපි කවුරුත් ආදරය කරන කලාකරුවෙක් එතකොට කලා ලෝකෙන් එනකොට ෆීල්ඩ් එකට කියන්නේ කට්ටක් කන්න කියන එකක් නැහනේ ඒක කන්ටැක්ට්ස් හදාගෙනමයි එන්නේ සාමාන්‍ය නවකෙක් කෙනාට වඩා ඒක එතකොට ඒ පහසුව තියෙනවා අසංගට කොහොමද ඒක ඒක අසංගට කොච්චරක් ඒක ෘකුලක් වුණාද අසංගගේ මේ කරියෙකට මට කට්ටක් කාලා ආවේ තාත්තා තාත්තා නලුව කියලා මේ මට නෑ පිස්සු මට තනිකර කටු ලෝකයක් කියන්නේ මට සෙට් අදින්න දුන්නා මට වේදිකා නාට්‍ය වල සෙට් අදිනවා ප්‍රොම් කරනවා බස් එකට බඩු පටවන්න ඕනේ සෙට් ඩිසයින් කරන්න ඕනේ ඒ ටික ඔක්කොටම කලින් ප්‍රොම්ප්ටින් ඉගෙනුවා. වේදිකා පෙළ මතක් කරන්න. ඒක තමයි ඉගෙන ගන්න වේදිකාවේදී තිබ්බ හොඳම ක්‍රමවේදය පෙළ මතක් කරන්න. ඒ කියන්නේ මේ ප්‍රොම්ප්ට කෙනෙකුට හොඳ නළුවෙක් වෙන්න පුළුවන්. එතකොට මේ මොකද අපිට මේ ඩයලොග් හොඳට මතක හිටනවනේ. ඒ කරුණු කාරණා ටික දුන්නා අනිත් එක මේ තාත්තා නළුව කියලා මේ තාත්තා මට සාස්ත්‍රය කියලා දුන්නට මේ තාත්තා මාව එහෙම ලොකෝ ප්‍රොමෝට් කරන්න ගියේ නෑ. මොකද මමත් අද වෙනකන් දැන් ඔයා කියනකන් වුණත් මං නිකමඩවත් කියලා නැහැනේ මේ තාත්තව හයිලයිට් කරන්න ඕනේ කියලා. ඔව්. මොකද මේ තාත්තා මට දේ දීලා තියෙනවා. ඉතින් මම මොකද තාත්තා විකුණන්නේ කියලා මට හැම වෙලාවෙම හිතුණා. ඉතින් මං මගේ උත්සාහයෙන් මං නැගිට්ටා. තාත්තගේ සපෝට් එක තිබ්බා. හැබැයි
දැන් ඉතින් ලෑස්ති වෙනවා තාත්තගේ මේ සින්දුවක් කරන්න. ආ තාත්තා සින්දුවක් තියෙනවා මේ දවස්වල අපි ඒකට රයිලයි සූදානම් වෙනවා. මොඩල්ත් ගන්නේ අපේ නන්දනවද ප්‍රධාන නළුවට? නන්දනවත් ගන්න ඔයාවත් ගන්නවා. නන්දරයිමයි හොඳ කපල් එකක් වෙයි ඔයගෙ සිංහල. ගැලපෙනවා. ගැලපෙනවා. ඔව්. ඔයාගේ මූණ නැතත් පල්ලෙහාට ගහරි ගන්න අනිවාර්යයෙන්. ඔය කියන්නේ අර මේ අපි දෙන ඇඟ ඔව් ඒ මෙහෙම ගන්න ඇඟ මොකද්ද ඇඟ සුක ගත හැකි මිටින අපි දෙන්නගේ මෙහෙමයි. ඇඟ සුක ගත හැකි මිටින. ඉතින් මේ මේ කුණක් කන්න නැතුව නෙමෙයි කුණක් කාලා මේ ෆීල් එකට ඇවිල්ලා තියෙන්නේ. සෑහෙන කට්ටක්. සෑහෙන කට්ටක් කියන්නේ. තාත්තා අති දක්ෂ අපි ආදරය කරන කලාකරුවෙක් වුණානේ පුතාට එහෙම එහෙම ලේසියෙන් ලේසි වෙලා නැහැ කලාව. මම හිතන්නේ මේ ඒක මේ තාත්තා මට ඒ දීපු ඒ දායාදේ හරි වටිනවා මට මේ ඒ කියන්නේ මට මතකයි දැන් ඒ මං කරපුවා ඉතින් ඒක නිසා තමයි මා එක්ක වැඩ කරන පිරිසට වුණත් මං අදටත් ඒ ආදරයේ ගෞරවය දක්වන්නේ මොකද ඇත්තටම හරි මේ අපේ මේ වටේ ඉන්න කට්ටිය වුණත් සෑහෙන කුණක් කනවනේ. දැන් අපිව මෙතනට ගේන්න. ඉතින් මේ ඒක නිසා මේ ඒගොල්ලන්ට මම හරි ආදරේ ඇත. ඇත්තම කියනවා නම් මේ හරි මේ කුණක් කන්න තුන දෙන්න බෑ. දැන් මම ඇඩ් කරන්න එන්නේ 1984 වේදිකා නාට්‍ය. ආහ මට හම්බෙන්නේ ඒක අපි දැනගත්තේ කොමඩි ස්ටාර් එකේ. ඔව් කොමඩි ස්ටාර් එකත් ඒක පොඩි කන්ට්‍රැක්ට් එකක්. මට හම්බ වෙනවා නාට්‍ය සිරිපාලයි රම්මණිකයි කියලා. ආහ විමල් ගීගනගේගේ මං ඉන්නේ කොටකලිසම් පොලිස් කාර්යාලේ. එතකොට ඇලෙක්සැන්ඩර් පෙනාම්දු කියන්නේ දැවැන්තයෝනේ. එයාත් ඒ නාට්‍ය ඇඩ් කරනවා. ඉතින් ටවර් එකේ තිබුණේ පළවෙනි පාර මම ටවර් එකට නැගිස්සලම ටවර් එකට තමයි නැග්ගේ. මට තියෙන්නේ ඒ ලයනල් දුවන්න එපා උඹට වෙඩි තියනවා කියලා. කොට අදන් ආ. ඒත් අම්මයි තාත්තයි ඔක්කොම නාට්‍ය බලන්න දැන් ඇවිල්ලා. මම මේම උස්සනකොට වෙන එකෙක් කියනවා. ඒ කෑල්ල විතරයි තිබ්බේ. ඒක උස්සනකොට වෙන එකෙක් ඩයලොග් එක කියලා. දැන් නාට්‍ය කරනකොට අප තාත්තන ඔබ මොනවද කිව්වේ? මොනවද කරේ? අනේ මේ ගෙදරටලා හිටම්බ ගාන පොන්ස ගන්න දාදන්නේ. ආ වැඩක් තියනද? තුව පුස. උස්සන වල අර කියලා ඉවරයි. වෙන එකෙක් කියලා ඉවරයි. එහෙම වෙනවා ඒක. එහෙම වෙනවා. ඉතින් ඒක හදවතෙන් මේක මම අපහසුතාවයකටපත් වුණා. ධෛර්යය ගත්තා. ධෛර්යය ගත්තා. විශේෂයෙන්ම කොමඩි ස්ටයිකින් පස්සේ ධෛර්යය අනිවාර්යෙන් වෙනස් වුණා නන්දරට. මුළු ලංකාවක ආදරය කරන්න පටන් ගත්තා. මේ ක්ෂේත්‍රයේ තව තව ඔපෂුනිටීස් හම්බුණා. ඒක කොහොමද ඒ වෙනස් වීම? වෙනස් වෙන්නේ අත් වශයෙන් මාත ඒකට යන යන්නේ විදියට ආන්නේ ඒ කියන්නේ එතනින් පස්සේ ජීවිතේ කොහොමද වෙනස් වුනේ ආ ජීවිතේ අත් වශයෙන් දැන් ඒක කරගෙන මට ඒ කාලෙම රටවල් වලට යන්න හම්බුණා වැඩ හම්බුණා අතල ෆිල්ම්ස් හම්බුණා මම මේ බ්ලැක් ඇන්ඩ් වයිට් දැන් ඔය කොමඩි ස්ටාර් වෙන්න ඉස්සෙල්ලා බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම් වල සෙට් කරලා තියෙනවා බ්ලැක් ඇන්ඩ් වයිට් ඔව් මගේ ඉස්සෙල්ලාම ෆිල්ම් එක මොරින් චාරුණිගේ මොරින් අක්කා ප්‍රොඩියුස් කරපු එක ආහ් එතකොට සෙල්ටම් පය කළා තමයි ඒක ඩිරෙක්ට් කරේ කරේ හංස විලාපේ හංස විලාපේ ඒක විලාපය දෙන්නේ ඔයාද මේ ෆිල්ම් එකේ ඔව් මම තමයි මට දැෂුව තිබුණේ විලාපය දෙන්නේ මෙයාද හංසයා දිටියේ මෙයාද කියලා මම විලාපය දීලා තියෙනවා මොකද අර දැන් වෙඩි තියනකොටම ඩයලොග් එක කිව්වා වගේ ඒ මේ අනේ චේන්ජ් එකක් වුණා ඒ මාව එතනට ගහලා දැන් මට පස්සේ මිනිස්සු මාව අඳුර ගත්තා එම් වුණා හැබැයි තව එකක් එතනින් ආවට පස්සේ අපි අසංගමට කතා කරා ආටක නාටක වලට ගිවන්ත මහත් එක තරහා වුණා වාදනාර පටන් ගත්ත ගමන් මට කතා කරා නුගේකට පාලමයට එන්න ඉන්නේ කියලා මම කොමඩි ස්ටාර් මං මම මොකටද පාලමයට එන්නේ කවුද මදනායි මදනායි නෑ මේ වැඩක් පටන් ගන්නවා මං ගියේ නෑ අසංග ආටක නාටක කරන ඊට පස්සේ මම මොකට කතා කරා මේ වරෙන් අපි ආටක නාටක කරනවා මං වැඩේ බාරව ඉන්නේ මේ ඉතින් ඊට පස්සේ නන්දනත් එක්ක මගේ තාත්තගේ යාළුවෙක් මේ අනේ අම්ම පහරි තාත්තගේ යාළුවෙක් එක්ක තමයි දැන් බෙස්ට් ෆ්‍රෙන්ඩ් වෙලා ඉන්නේ හරි අපි බ්‍රේක් එකකට ගිහින් එනවා තාත්තගේ යාළුවෙක්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කොහමද උනේ කියලා මම තාම බෙස්ට් ෆ්‍රෙන්ඩ් නෙමෙයි බ්‍රෙස්ට් ෆ්‍රෙන්ඩ් කියනවා තාම පොඩ්ඩක් හරි බ්‍රේක් එකකට ගිහලා අපි එනවා හඳුන්වා දෙන මාමයිට් මිනිමයිට් බජට් පැක් එක බී විටමින් සමග දවසේ පෝෂණී ආරම්භම මේ දැන් දෙන්න
අත්තගේ බෙස් ෆ්‍රෙන්ඩ් එක තමයි යාළු දැන් බෙස් ෆ්‍රෙන්ඩ් වෙලා තියෙන අසංග. ඔව්. දැන් ගජ මිත්‍රෝ වෙලා ඉවරයි. දැන් දෙ ගජ මිත්‍රෝ දෙන්න ලංකා වටේ යන වේදිකා නාට්‍ය අරගෙන. ඔව්. දැන් මේ යනකොට මං හිතන්නේ පොතක් පිරෙන්නම අච්චු ගහන තරම්ම කතා ඇති අමතක නොවන සුන්දර මතකයක් නැති. ඇත්තනම් පොතකට විතරයි ඒව ගන්න පුළුවන් කියන්න අමාරුයි. කියන්න අමාරුයි බිරින්දෑවරු බලන් ඉන්නවා මේ වෙලාවේ මං දන්නවා. නමුත් බිරින්දෑවරුත් දැන් මේ ප්‍රෝග්‍රෑම් එක බලන නිසා ඒගොල්ලොන්ටත් අහන්න පුළුවන් වෙන විදිහ කතා ටිකක් මාත් එක්ක ෂෙයා කරගන්නකෝ. ඕ ඒව ඉතින් ප්‍රේක්ෂකයෝ. ඕ මේ ළඟදී අපි මේ දෙවුන්දර පැත්තේ වැඩකට ගියා. ගිහිල්ලා ඉතින් අපි පොඩ්ඩක් ඉතින් ඒ පොඩ්ඩ අපිට කතා කරනවානේ ඉතින්. පරිසරේ නරඹමු කියලා ඉතින් කට්ටියත් එක්ක එන්ජොයි වෙලා ඊට පස්සේ එක්කෙනෙක් වහනේ අයියේ අපේ පොඩ්ඩක් මේ යන්ද අපේ ගෙදර මෙහෙම නෝන බලන් ඉන්නවා මෙහෙමයි මෝ හරි 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 පස්සේනේ මංකෝ වැඩි වෙලා නෑ යන්න ඕනේ හරි 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 බෑරුමට යන්න ඕනේ ඉන්නට අපේ සත් එක දාන්න නෑ නෑ එහෙම බොන්නේ නෑනේ අපි ඇත්තටම එහෙම මේකක් නැහැ ඉතින් අපි ගියා ගිහිල්ලා බුදුන් මේ මහිතන්නේ ගෙවල් 2000 ගානක් තිබ්බා ස්කීම් එකේ මේ ගෙවල් මහිතන්නේ 1600 කට විතර අපි දෙන්නව ගෙනිච්චා කියන්නකෝ අයියෝ සංසාරේ ෆොටෝ ගහනවා පැය තුනක් මාර්කට වැඩි ෆොටෝ ගහනවා යුරේනේ සංසාරේ පවුන ඒ කියන්නේ දැන් කැමරාවක් දැක්කත් දෙන්න දුවනවා දුවන පැත්තටම ඇවිල්ලා තියෙන්නේ ඔයා කියන්නේ ඇත්තරම මේ සමහර වෙලාවට සමහර මිනිසුන්ට තේරෙන්නේ නැහැ දැන් අපි ඇවිල්ලා ඉන්නේ වැඩකටද මුන්ට හදිසියක්ද මුන්ට ටොයිලට් යන්න ඕනද මුන්ට ඒ උන්ට අදාළ නැහැ උන්ට ඕනේ ඉන අපි දැන් කොච්චර ප්‍රශ්නේ තිබ්බත් හිනාවලා ඉන්න ඕනේ බැරි වෙලා ඔරෝගෙන ඉන්න බෑ මාර ප්‍රශ්නයක් ඉතින් ඒ වගේ කොමීඩියන්සර් එක මාර ඒක තමයි මේවනේ ප්‍රේක්ෂකවින්ද තමයි යුරේන අපි බත්කට කරිකන් අනිවාර්යයෙන් ඒගොල්ලෝ අපි වෙනෙන් අපි මොනාර දෙයක් කරන්න අපි මොකද වෙන කොමඩි ආටිස්ලා වගේ නේ අපි මට නම් බෑ එහෙම ඉන්න මෙයාටත් බෑ එහෙම ඉන්න අපෝ මේව තැනකට ගේන්නේ ඒගොල්ලෝ ඇත්තටම ගේ තැනකට ගියාලක දවස මට මාර වැඩක් වුණා නාවල පිටියේදී අම්මා ඒක ගියාන්කෝ නාවල පිටියේ නාවල පිටියේ උනේ ෂූට් එක හොටල් එකේ ෂූට් එක යනවා ගමන් ගියේ මම ඉතින් එහෙම වැගෙන ආවා අයල රිලව් ඉන්නවා මගෙත් එකේ නාවන මාත් නාවන රිලව් ඈ රිලව් ඒක හරිනේ නෑ බලන්නේ රිලව් වගේම එක්කෙනෙක් ඉන්නවා කියලා කකුල් දෙක ඔව් මම පණින්න තියෙක විතරනේ තියෙන්නේ මම කොහම මම හරි ආසයි ඔය සත්තුන්ට කෑම දාන්න ආ කේල් කනක් අරගෙන ගියා ආ ගිහලා කඩේ කේල් කනක් තිබුණා ඒකත් අරගෙන එනකොට කට්ටියක් එනවා එහෙම ආ බොනියා කොහොමද මම දන්නේ නැහැ මේ කට්ටිය වීල කියලා මචං අරරි මචං උඹ අපේ ගමට ඇවිල්ලා මචං මචං කොහොමද මචං කාරවා ගාලා ඉවරයක් නැහැ මේ ගමේ කට්ටිය කතා කරන්නේ එහෙමයි එහෙමයි දාදා මම බොනියා එහෙම තමයි ගහන්නේ ගහන්නේ ඒක ආදරයට ගහන්නේ තුන් මේ මිනිස්සු මේ වෙලාවේ බීලා ඉන්නේ ඉතින් උන්ට තේරෙන්නේ නැහැ මේ අතේ පවර් එක කොහොමද කියලා දැන් මොකක් කකුලක් එනවා මුරියෙන් පල්ලයට කකුලාම නම් මම එතනින් ඉවරයි මම කේ කරලා තීසි කරා කෙලින්ම හොටල් එකට උන් හොටල් එකට ඇවිල්ලා තොහෙනවා මාව අනේ එයන් දැක් ඒ ඉතින් මොකුත් කියන්න බෑ කියන්න බෑ අනිවාර්යෙන් ඔව් ඒකයි ඒ ඒ මිනිසුන්ගේ ආදරේ ප්‍රකාශය ප්‍රකාශ කරන විදිය ඔව් එක එක ගම් වල එක එක ප්‍රකාශ ප්‍රකාශ කරනවා පොළු නැතුව දැන් හරි දැන් පිරිමි ළමයින් දැන් ගෑනු ළමයි ආදරේ ප්‍රකාශ කළ නැද්ද ඔය දෙන්නට ඒක එක ගම් වලට ගියාම තියෙනවා තියෙනවා නැත්නම් මොකද වම්බෝ අය අන්ඩි නන්දරට කොට කරන්නේ අනේ බොනි අයියේ ඒ හොඳයි ඉතින් කතා කරන්න කොහමද නෑ නෑ අතරම මෙමෙ ගෑනු පිරිමි කියලා දෙයක් නෑ ගෑ මේ ආදරේ ප්‍රකාශ කරන් ඇවිල්ලා මනේද රසික රසිකාවිය ඔකල දැන් තියෙනවා. ඒතර කොහොමද එහෙම එකක් හැන්ඩල් කරන්න ඕද එන්න එහෙම ආවම? අපි කියන්නේ හැන්ඩල් කරනවා කියන්නේ අපි දෙන්න පොද බයිසිකලයක් නෙවෙයි හැන්ඩල් කරන්නේ. කොහොමද කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? ප්‍රතිචාර දක්වන්නේ කියන්නේ 1 2 3 hina වෙනවා. අක්නෝ කරනවා. මචං මේට බබාල ඉස්කෝල දාන්නත් තියෙනවනේ. මොකද කරන්නේ? කියලා ಅದගෙන යනවා. නෑ ඇත්තරම නෑ මේගොල්ලන්ට තේරුම් කරලා දෙනවා වැඩේ වැඩේ වැදලා ඉන්නේ දැන් මොකද දැන් සමහර ළමයි ඉන්නවා මේ අපි වයසින් වැඩි ඉන්නේ දැන් ඇත්තරම පොඩි ළමයිනෝ සමහර ආදරේ ඉතින් අයි අපි බාර ගන්න විදිය ආදරය ඒ බාර ගන්න විදිය අපි වැරදි හැකින් දැක්කොත් එහෙම යුරේනේ සෝරි ඉතින් මම ඒකයි කියන්නේ ආදරේට අපි ආදරේ කරන්නේ ඒ කියන්නේ අපි හිත දන්නේ නෑනේ මහා බබා මෙලවන මවනකට පපුට සිප් එකක් දාලා මැව්වේ නෑ ඌ තමයි කරපු එකම වැරද්ද කරේ මහා බබා මේ කවුරුත් නෙමෙයි මෑ සිප් එකක් දාලා මගොඩ ඇරියා දලු අම්මා මෙයාගේ හිතේ එහෙම දෙයක් නෑ වැව්වා මියා මහා බබා කරපු වැරද්ද කළා දින මෙතන
මගේ තියෙනවා විශේෂ segment එකක්. මේක තමයි ඔයගොල්ලන්ගේ සාමාන්‍ය දැනුම පරීක්ෂා කරන segment එක. සාමාන්‍ය දැනනවා. ඔයගොල්ලන්ට සාමාන්‍ය දැනීම ඔයගොල්ලන්ගේ හුඟා කුරගා බලනවා. Right? අපි මේ segment එකට ඔයගොල්ලන් ටිකක් දැන් මෙතනම උරගා බලන්න. ඔව් උරගා බලන්නේ මම මෙතනමයි. ඔයගොල්ලන් ඒක දැන් උරගානකොට ගලක් ගේනවද? නෑ නෑ නෑ. ඔයගොල්ලෝ freshen up වෙලා පොඩ relax එකේ මනස නිරවුල් කරගෙන ලෑස්ති වෙන්න මේ segment එක. ඔයා බිව්වම අසංග මෙයා බිව්වම හතර වටේ call කරලා කියනවලු මේ මම මැරෙනවා. හරි උඹ තියාන් මම බලන්න උඹ තියාන් කියලා මම දීවා ඒ දිලා අනිත් පැත්තට බලනවා අමල වට ගත්තා මම ඒ අමල මොකෝ මේ අසංගය යන්න මේ නන්දනේ අවුල කනේ අසංගයට අග්ගල ගෙදට යන්න මංග මොකද අවුල නෑ නෑ ඌ මැරන නෑ නෑ පස්සෙන් නෑ හෙට උදේ 10 වෙනකොට උඹ කොහයි කෝල් එකක් ගන්නේ ඕක නිදි දැන් නැගිට කියලා කියයි ඔය ඩෝප් වෙලා ඉන්න හොඳනම් ගැටලුවන්නේ උඹ බලන්න එපා මෝ එහෙම දෙනවා ස්විප් අපිට රෑ 12ට විතර. හරි එහෙම එන්ජොයි කර තින්න ඕනේ. නෑ නෑ මෝ ලයිෆ් එක එන්ජොයි කරනවා. ලයිෆ් එක එන්ජොයි කළා ඒක එන්ජොයිමන්ට් එක ඉහෙලටම ගියා මැරෙන්න ඕනි කියලා හැමෝටම කව කරා. මම මැරෙනවා හෙට මගේ මල ගෙදරට එන්න. ඒක වැඩන්නේ නෑ. ඔව්. එහෙම සැප දෙනවා මෙයා. නෑ අසංගික මොන වගේ සැපද දෙන්නේ බිව්වම. නෑ මම එහෙම නෑ නේ නේබ. අසංග බිව්වම මම කූල්. කූල්. කූල් නෑ. රයිට් පඩංගමු මම මස් ටිකක් ගෙනල්ල ඒකට මොකද්ද මස් මස් වර්ගයක් ගේනවා අපි ඒක යන් මේ මෙයා ආසයි දඩ මස් ගන්න ඔයගෙන් මම දඩ මස් ගෙනවා ඔයා මේ මුද්‍රාලයෙන් ගෙනල්ල නෑක උපන් දිනේට අර මට දැන් තියෙන මෙයා දඩ මස් දෙන්න ඔව් ඔයා උයලා තියෙන රයිට් රයිට් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා ඒක රයිට් හරි ඔක මොකක්ද අනේ මේ කරලා තියෙන්නේ ඩාලින් පොඩ ඉන්නකෝ දඩ මස් රහයි නේද මම කොච්චර අමාරුද බලන්න ඔයා වෙනුවෙන් ගෙනාවේ ඔව් ඔයා ගෙනල්ල හදලා නම් තියෙනවා මේක කටේ තියන්න බෑ ඇයි ලුණු වැඩිද ලුණු වැඩිද මේ මොකද ඇඹුල් මේකට මොකද දඩ මස්ද කියන්නේ ඔව් දඩ මස් ඩාලි මම බ්‍රෑන්ඩ් මේ ෆ්‍රෙෂ් පිට ගෙනාවේ මේ ෆ්‍රිජ් එකෙන් අරන් දුන්නේ මට දඩ මස් ටික කවුද දුන්නේ ඇයි අර අපි මුදලාරි අපි සාමාන්‍යයෙන් මස් ගන්න මුදලාරි දුන්නේ අර කෙට්ටු හදය ඔව් ඔව් අර අර සිරියාවන්ත මිනිස්සයා ඔක සිරියාවන්ත ඔක බලන්න ඕනේ කොහෙද කියලා එනවා යන්න බලන්න ඕක කතා කරන්න මේ දැන් ඔබ කොහොමද මේ දඩමස් කියලා මොනවද මේ දීලා තියෙන්නේ ඈ නෝනා මම ෆ්‍රෙෂ් පිට ෆ්‍රිජ් එක කරලා නැද්ද ඔව් මං කිව්වා ෆ්‍රිජ් එකෙන් ෆ්‍රෙෂ් පිට දුන්නේ කියලා ෆ්‍රෙෂ් පිට දුන්නේ ආ මමත් ඒවිල ෆ්‍රෙෂ් එකේ හිටියේ නාලා කරලා එනකොටම තමයි නෝනා මට පෙන්නහන්කෝ මේ ෆ්‍රිජ් එකේ තියෙනවද කියලා තව බඩු පෙන්නහ තියෙනවා පෙන්න මට පොලිසියෙන් නෙවෙයිනේ නෑ නෑ ඔබ පෙන්නහන්කෝ ෂුවර්නේ ඔබ පෙන්නහන්කෝ ආ ඈ මේ මොනවද බම් මේ වැඩේ බලන්න එපා මේකට දඩමස් කියන්නේ ඔව් ඈ ඔව් මේකට දඩමස් රෝණ දඩමස් නෙවෙයිද ඔව් දඩමස් බබරු කියන්න එපා නෑ 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 මේ මේකනේ මේකනේ මාත්‍යෝ ඔව් මම මේ ෆ්‍රිජ් එක අරගෙන මස් ටික මෙම අඩු කර කර ඉන්නකොට එකපාරට pH එක ආවා හා අර ෆ්‍රිජ් එක කිව්වා හා මම ගැරලා නේ තියෙන්නේ කියලා හා මොනවද මේ කීප මස් සවුත් වෙලා නේ තවස මේවනේ ගමේ මිනිස්සු නිකුණන්නේ කියලා කෙලින්ම ගැව්වා මට දඩ. ඔව්. දඩ ගාලා මහතුරු එළියට එනකොට ආව නෝනා. ඔව්. නෝනා ඇවිල්ලා
මේ මුදලාලි දඩවස් තියනවාද කියලා. ඔව්. මට නිකමට කියුණා ඔව් තියනවා කියලා. අනේ අපේ මහත්තයාගේ බර්ත්ඩේ එක මහත්තයා ආසම දඩවස් කන්න දෙන්නකො කිලෝ දෙකක් කිව්වා. මම ඇයි තියෙන්නේ නැද? බර ගණන්නේ. මම ඕන අඩුවෙන් දුන්නේ නේද? අඩුවෙන් දුන්නේ. ආ. මම අරලා නෝනට දුන්නා. එතකොට උඹ X5 වෙච්ච ඒවා තමයි මට විකුල්ලා දෙන්නේ නේ දඩමස් කියලා. ඒ ඉතින් දඩමස් කියන්නේ ඉතින් PHI දඩ ගෙවුවට පස්සේ දඩමස්නේ. ආ. ඒකෙහිඳ තමයි උඹ කියන්නේ දඩමස් තමයි මේ කියලා නේ. ඔව් ඉතින් දඩමස්නේ. දඩ දෙනවා දැනගනින් මොන රිවර්ට් එන්න. නෝන කියන්නකෝ. ආ දැක්කනේ මොකේ දඩමස් එක කටේ තියන්න බෑ. ඇති නේද? හැ. ඒකට තමයි දඩමස් ගන්න මස් දඩමස් උනේ එහෙමයි. බොහොම ස්තුතියි ඒකේ සුපිරි සුපිරි එහෙනම් අපි පොඩි බ්‍රේක් එකකට යනවා බ්‍රේක් එකට ඇවිල්ලා මන්නම් අද දඩමස් දෙන්නේ නැහැ ඔව් හරිද මොන හරි මසක් කමු ඒ වුණා මොන හරි මසක් කමු අපි බ්‍රේක් එකෙන් පස්සේ තියෙනවා ඕගලන්ට ඒ විනෝද වෙනවද වෙනමම සෙග්මන්ට් එකක් තියෙනවා දඩමස් කන්න බහිතර සෙග්මන්ට් එකක් මොකද ඕගලගේ මම සාමාන්‍ය දෙනින් පරීක්ෂා කරන්න හදන සෙග්මන්ට් එකක් සාමාන්‍ය දෙනින් ඔව් හරිද ඒකට ලෑස්ති වෙන හොඳට රයිට් අපි බ්‍රේක් එකට ගිහිල්ලා අපි යනවා ප්‍යාස් චූටි පැක් දැන් අඩු මිලකට රුපියල් 145ක් පමණයි. රයිට් ඔන්න ඔයගොල්ලෝ ආසාවෙන් බලන් ඉන්න සෙග්මන්ට් එකට ඇවිල්ලා තියෙනවා. මේ දෙන්නගෙන් තමයි ප්‍රශ්න කරන්න යන්නේ. හරිද දැන් දැස්ද කට්ටිය දැන් මූදු හුලං වෙදලා ෆ්‍රෙෂ්න අප් වුණාද දැන් මම මේ අහන ප්‍රශ්න වලට ගොඩාක් බුද්ධිය ඕනේ. ගොඩාක් මනස වෙහසන්න ඕනේ. ලොකුවට ෆෝකස් එකක් තියෙන්න ඕනේ මේ ප්‍රශ්න වලට ලේසියෙන් එහෙම උත්තර දෙන්න අමාරුයි. ඔව් දැන් මගේ පළවෙනි ප්‍රශ්න ඔබ දෙපළ වෙත යොමු කරන්න. අපි දෙන්න ගිහලා මේ දෙන්න එකතු වෙලා උත්තරේ හොයන්න පුළුවන්. රයිට්? පළවෙනි එක තමයි උස්සනවා මේක උස්සනවා. අත ගන්නවා. ගහන්න. මොකද්ද දැන් ඔය අහන්නේ ප්‍රශ්නේද අහන්නේ? නෑ මම ප්‍රශ්නේ යොමු කරන්නේ මොකද්ද මේ කියන එක? උස්සනවා. අත ගන්නවා. අත ගන්නවා. ගහනවා. දැන් තව සමහරුන්ට ගහනකොට ඒක දැනෙන්නේ නැහැ. තව සමහරුන්ට ගහනකොට කෑ ගහනවා. පහුගිය කාලෙම පෝලිං ගස්සල තමයි ගැස්සුවේ. මොකද්ද බං මේ අහන්නේ? ඔස්සනවා. අත ගන්නවා. අත ගන්නවා. ගහනවා. ගහනවා. අරගෙන. මොකද්ද? ඔස්සනවා. අත ගන්නවා. ගහනවා. ගහනවා. අන්න හරියෝ. ඒක ගහගෙන යනවා. සමහර කට්ටිය ඒක ඒක විදියට ඒක ඒක ආසාවකින් තමයි ඉන්ජෙක්ෂන් හරියටම හරි හරියටම හරි ඕකේ දෙවනි ප්‍රශ්නේ ඔබට යොමු කරනවා දෙන්නටම හවුල උත්තර දෙන්න පුළුවන් නගිනවා මේ මේ ටී ගහනවා නගිනවා මිරිකනවා යනවා දැන් මේ මේ ටීවී එකේ යනවද මේ ප්‍රෝග්‍රෑම් එකේ යනවද මේ ප්‍රෝග්‍රෑම් එකේ යනවා ඉතින් මට අපේ චේතනාව පිරිසුදුනේ මම ප්‍රශ්න අහුවර ඕක විතර මන් දන්නේ අරේ ඉතින් අරක ඉන්නේ නෑ නෑ මම ඒ මේ නරක කියලා නෑ දැන් ඕකට සාමාන්‍යයෙන් කියනවා චේතනහම් බික්කේ නිකන් ඉන්නවනම් කාමම් බිබික්කන් කියලා දැන් මේ කාමම් බිබික්කන් එකක් තමයි මේක මොකද කිව්වේ ආය කියන්නකෝ නගිනවා නගිනවා ගහනවා ගහනවා මිරිකනවා යනවා ඒකත් දන්න මොකක් ඒකත් දන්න කියනවා ආයි කියන්න බෑ නගිනවා 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 ඊට පස්සේ ගහනවා ගහනවා මිරිකනවා මිරිකනවා ආ යනවා ලේසිද මන්ද ඒක නම් මේකට තේරුණාද කොහෙද ඈ මොටෝබයික් එක
ලබන සතියේත් ඔයගොල්ලන්ට හැපි ආවේකෙන් ඔයගොල්ලන් ආදරේ කනටස් දෙන්නෙක් වරගෙන මම එනවා එතකල් ඔයගොල්ලන් හැමෝටම සුබම සුබ ඉරිදාවක් ජයන් ජය